ලෝකයක් පුදුම කළ අතිප්‍රබල ගුරුකම් බල ඔබ හමුවේ පෙන්වන නන්දිපාල ගුරුතුමා. සියලුම ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම් අනියම් සම්ප්‍රදාය නවතාදීන් සුරා සූදුවේ නවතාදීන් හැර කියාය නැවත ගෙන්වාදීන් අනවින කොඩිවින කැපීම් ඇතුළු සියලුම ගුරුකම් කටයුතු සාර්ථකව හා විශ්වාසවන්තව කර ගැනීමට දැන්ම අමතන්න. ඉමෝ වයිබර් වට්සප් සඳහා 0716 89 219 කළොත් එකවරයි ජයනයටයි ඔබට පියකුසේ පිහිටවන නන්දිපාල ගුරුතුමා හමුවීම කුරුණෑගල ඉබ්බා ගමුව. අද මෙම වීඩියෝ එකෙන් ගේන පාර්වතී ස්වයන්වර මන්ත්‍රය අහන්නට කලින් මේ කරුණු ටික හොඳින් අහන්න. පාර්වතී දේවියට ස්වාමි පුරුෂයා ලෙස ශිව දෙවියන් ලබා ගැනීමට අවශ්‍ය වුණත් ශිව දෙවියන් භාවනා යෝගී අයෙක් නිසා ශිව දෙවියන්ගේ බැල්මක්වත් පාර්වතී දේවියට ලැබුණේ නැහැ. ඉතින් ඇය උග්‍ර කාලයක් තපස් රැක්කා. ඉතා දීර්ඝ කාලයකට පසු පාර්වතී දේවිය පිළිබඳව පැහැදීමක් ඇති වුණු ශිව දෙවියන් පාර්වතී දේවිය විවාහ කරගැනීමට එකඟ වුණා. නමුත් පාර්වතී දේවියගේ දෙමව්පියන් නම් එම විවාහයට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. මොකද ශිව දෙවියන් තම ශරීරයේ පුරාම භෂ්ම ආලේපනය කර නාගයින් රඳවාගෙන සිටින අයෙක් නිසා ඔවුන් හිතුවේ ශිව දෙවියන් තම දියණියට ගැළපෙන්නේ නැහැ කියලා. විවාහයට පැමිණි ශිව දෙවියන්ව දැක පාර්වතී මෑණියගේ මව ඇතුළු කිහිප දෙනෙක්ම සිහිසුන් වී ගියා. කොහොමාරි පාර්වතී දේවියගේ දැඩි අදිෂ්ඨානයත් නිර්මල සිතුවිල්ලන් නිසාත් ශිව දෙවියන් සමග විවාහ වෙන්න හැකියාවක් ලැබුණා. ඉතින් පාර්වතී දේවියමෙන් යමෙක් දැඩි අදිෂ්ඨානින් සහ නිර්මල සිතුවිල්ලෙන් තම ආදරය ලබා ගන්නට උත්සාහ කරනවා නම් ඔබගේ ආදරයට ඇති සියලුම බාධා දුරු කරගන්නට පාර්වතී දේවියගේ උපකාරය නිතティම්ම ලැබෙනවා. අපි දන්න විදිහට ආදරයට සහ විවාහයට ඕනතරම් බාධා තිබෙනවා. දුප්පත් පොහොසත් බව, දෙමාපියන් අකමැතිවීම, කේන්දර නොගැලපීම, දෙදෙනා අතර අවිශ්වාසය වගේ දේවල් ඒවයන් කිහිපයක්. මෙම පාර්වතී මන්ත්‍රය ආදරයට සහ විවාහයට ඇති බාධා දුරු කරවන ඉතාමත් බලගත් මන්ත්‍රයක් වගේම ආකර්ෂණයන් සඳහා උවද භාවිතා කරන්නට පුළුවන් මන්ත්‍රයක්. තමන්ගේ හිත ගිය තමන්ට කැමති ඕනෑම කෙනෙක් ලබා ගැනීමටත් එම පුද්ගලයා තමන් වෙතම පමණක් රඳවා ගැනීම සහ පවතින සබඳතාවයේ ශක්තිමත්ව පවත්වාගෙන යන්නත් බිඳවැටුණු ආදර සබඳතාවයන් යථා තත්ත්වයට පවත්වාගෙන යන්නත් මෙම මන්ත්‍රය භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම ඔබට තාමත් පෙම්වතෙක්කෝ පෙම්වතියක් නැත්නම් ඔබට සුදුසු පෙම්වතෙක්කෝ පෙම්වතියක් ලබා ගැනීමටද මෙම මන්ත්‍රය භාවිතා කරන්නට පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ දිනේ ඔයාට පහසුම වෙලාවක මෙම මන්ත්‍රය ඔයාගේ ආදර ගැටලුව හිතේ තබාගෙන ශ්‍රවණය කරන එක පමණයි. දින 21ක් මෙහෙම කරනකොට ඔයාට හිතාගන්නවත් බැරි ප්‍රතිඵලයක් ඔබට ලැබේවි. ඉතින් ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වුණාන් පස්සේ යහපත් ක්‍රියාවක් කරලා ඒ පින පාර්වතී දේවියට අනුමෝදන් කරන්නටත් අමතක කරන්නට එපා. යෝගිනී යෝගිනී යෝගේශ්වරී යෝග වශන් කරේ සකල ස්ථාවර ජංග මත්ස්‍ය මුඛම් මෘදම් මම වශම්මා කර්ෂයා කර්ෂයා ස්වාහා. ඕම් ප්‍රීම් යෝගිනී යෝගිනී යෝගේශ්වරී යෝග වශන් කරේ සකල ස්ථාවර ජංග මත්ස්‍ය මුඛම් මෘදම් මම වශම්මා කර්ෂයා කර්ෂයා ස්වාහා. ඕම් ප්‍රීම් යෝගිනි යෝගිනි යෝගේශ්වරී යෝග වශන් කරේ සකල ස්ථාවර ජංග මත්ස්‍ය මුඛම් මෘදම් මම වශම්මා කර්ෂයා කර්ෂයා ස්වාහා. ඕම් ප්‍රීම් යෝගිනි යෝගිනි යෝගේශ්වරී යෝග වශන් කරේ සකල ස්ථාවර ජංග මත්ස්‍ය මුඛම් මෘදම් මම වශම්මා කර්ෂයා කර්ෂයා ස්වාහා. ඕම් ප්‍රීම් යෝගිනි යෝගිනි යෝගේශ්වරී යෝග වශන් කරේ සකල ස්ථාවර ජංග මත්ස්‍ය මුඛම් මෘදම් මම වශම්මා කර්ෂයා කර්ෂයා ස්වාහා. ඕම් ප්‍රීම් යෝගිනි යෝගිනි යෝගේශ්වරී යෝග වශන් කරේ සකල ස්ථාවර ජංග මත්ස්‍ය මුඛම් මෘදම් මම වශම්මා කර්ෂයා කර්ෂයා ස්වාහා. ඕම් ප්‍රීම් යෝගිනි යෝගිනි යෝගේශ්වරී යෝග වශන් කරේ සකල ස්ථාවර ජංග මත්ස්‍ය මුඛම් මෘදම් මම වශම්මා කර්ෂයා කර්ෂයා ස්වාහා.